ලෙජන්ස් තරගාවලිය වැඩදාන දිල්හාර ෆෙනෑන්ඩෝ ඔව් ඊ දවසේදී පැවත්වෙනවා ලෙජන්ස් ලීග් තරගාවලිය තවත් තරගයක් ඉතින් ඒ තරගයේ ක්‍රීඩා කරන්නේ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම සහ බංග්ලා කිංග්ස් කණ්ඩායම ඉතින් මේ තරගයේදී අපි කතා කරත් එහෙම මනිපාල් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දීලා ලකුණු 175ක් ලබා ගන්නවා කඩලු 8ක් දෙවි යනවා එහිදී ටටෙන්ඩ ටයිබු ලකුණු 57ක් ලබා ගන්නවා ඒකම ජෙසි රයිඩර් ලකුණු 47ක් ලබා ගන්නවා ඉතින් අපි කතා කරත් එහෙම ඒ කණ්ඩායම නියෝජිත කරන උත්තය මුරිදරන් ඔහුට කිසිම ලකුණක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ ඉතින් පන්දු යෑමේදී ටීනෝ බෙස් කල්ලු 3ක් ලබා ගන්නවා ලකුණු 20කට ඒ වගේම යූසුප් පතාන් කල්ලු 2ක් දවා ගන්නවා ලකුණු 25කට ඉතින් අපි කතා කරොත් එහෙම පිරිතුර ඉනම ක්‍රීඩා කරන බංග්ලා කිංස් කණ්ඩායමට ලබා ගැනීමට හැකිවන්නේ ලකුණු 172ක් පමණයි කඩලු 9ක් දැවේ ඉතින් ඔවුන්ගේ යූසුප් පතාන් ලකුණු 42ක් ලබා ගන්නවා ඒකම ඔහුගේ සහෝදරයා මේ කණ්ඩායමේ නායකයා ඉර්ෆාන් පතාන් ලකුණු 23ක් ලබා ගන්නවා ඉතින් පන්දු යැවීමේදී අපි කතා කරත් එම ශ්‍රී ලංකාවේ දිල්හාර ෆෙනෑන්ඩෝ විශිෂ්ට පන්දු යැවීමකින් ඉතිරෙනවා පන්දු වාර 4යි ලකුණු 31යි කඩලු 4යි ඒකම හර්බජාන් සිං සහ අවානා කඩලු 2 බැගින් තබා ගන්නවා ඉතින් ඉතාමත් හොඳ පන්දු යැවීමක දිල්හාර ෆෙනෑන්ඩෝ නියත වෙනවා කඩලු 4ක් ලබා ගන්නවා ලකුණු 31කට අපි කතා කරොත් එහෙම ඔහුගේ කඩලු 4 තමයි ටැම්මේ ශ්‍රීවත්තව ලකුණු 26කට ඔහු දවා ගන්නවා ඒකම ඔහුට හැකියාවක් ලැබුණා නායක ඉර්ෆාන් පතාන් ලකුණු 23කට දවා ගන්න රවි බිෂ්ණෝවේ ලකුණු 7කට දවා ගන්න සහ ටීනෝ බෙස්ස ලකුණු 2කට දවා ගන්න ඉතින් මුතය මුරදරනොත් එක කඩුල්ලක් ලබා ගන්නවා පන්දු ආර 3ක් කියමු කරන ලකුණු 36කට ඉතින් දිල්ලාර ෆෙනෑන්ඩෝ ගැන කතා කරත් එහෙම මේක අවසාන පන්දු ආරයේදී ලකුණු 9ක් අවශ්‍ය වෙනවා ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය කරන්න නමුත් ඉතාමත් හොඳ පන්දු ආරයක් කොහොම යොමු කරනවා ඔහුට හැකියාවක් ලැබෙනවා ඒ පන්දු ආරයේදී කඩුලු 2කුත් ලබා ගන්න ඉතින් අපිට මතකනම් අර ඉංගලන්තෙත් එක්ක තරගයක ඔව් මේ වගේම පන්දු යමක් දිස්කර අවසාන පන්දු ආරයේදී වර්ල්ඩ් කප් එකේ 2007 වර්ල්ඩ් කප් එකේ තරගයක උන්ට මතකනම් ඒ වගේ තමයි ඉතින් දිල්හාර ෆෙනෑන්ඩෝ කියලා කියන්නේ අපිට හිටපු හොඳම ෆාස්ට් බෝලර් කෙනෙක් මම දැන් ගොඩක් අය ආසාවෙන් හිට දිල්හාර ක්‍රීඩා කරන බන්න ඒ කාණ්ඩම ඉතින් අවුරුදු 43ක් වෙන ක්‍රීඩකයෙක් ඉතාමත් හොඳ රෝ ක්‍රීඩා කරලා තියෙනවා ඉතින් තරග 147ක් දිල්හාර ක්‍රීඩා කරලා තියෙනවා 147න් ඕ කඩලු 187ක් ලබාගෙන තියෙනවා ඒ වගේම ටෙස්ට් තරග 41දී කඩලු 100ක් දවාගෙන තියෙනවා T20 තරග 18කදී කඩලු 18ක් දවාගෙන තියෙනවා ඉතින් දිල්හාර ක්‍රීඩා කරන බන්න මම දන්නේ ගොඩක් අය කැමැත්තෙන් හිටියා